මගේ පුතාලා පුතාලා සනීපෙන් ඉන්නව නේද ගෙදරට වෙලා ඔව් සනීපෙන් පරිස්සමට ගෙදරට වෙලා ඉන්න ඕන පුතේ මම දන්නවා මගේ පුතාලා මන් දෙන පාඩම් වැඩත් ගෙදර වෙලා කරනව නේද ඔව් මම දැක්කා මට ඉවල තිබ්බා හරිම ලස්සනයි ඔයාලා කරන පාඩම් වැඩ අදත් මම ගෙනාවා පුංචිම පුංචි යාළුවේ ඔයගලන්ට පෙන්නන්න බලන්න මේ පුංචි යාළුවා අඳුරනවද කියලා බලන්න මේ කවුද කියලා හරිම ලස්සනයි නේද ආ කවුද මේ පුංචි යාළුවා ආ බලන්න මේ පුංචි යාළුවා කවුද කියලා බලන්න මෙයාගේ කකුල් දෙක දිහා අත් දෙක දිහා ඇඟ දිහා ඔළුව මූණ ලස්සනයි නේද ආ පුතේ බලන්න හොඳට බලන්න මේ දිහා මෙයාව හදලා තියෙන්නේ මොනාවලින්ද මෙයාව හදලා තියෙන්නේ මොනාවලින්ද ඕ පුතේ මෙයාව හදලා තියෙන්නේ ඉවත දාන පෙට්ටි බෝතල් ආ ඒ වගේ විසික් කරන දේවල් වලින් තමයි මෙයාව හදලා තියෙන්නේ බලන්න මේ පෙට්ටි වල හැඩ දිහා සමහර පෙට්ටි මේ හතරස් බොක්ස් එකක් වගේ මේ දිගයි සමහර පෙට්ටි දිගයි නේද පුතේ මේ පෙට්ටි වල හැඩ බලන්න මේක ටිකක් මහතයි නේ බණ්ඩියක් වගේ මේවා දිගයි මේ මේවා නිකන් කණු වගේ නේ පුතේ බෝතල් වගේ නේ මේවා මේක හරියට ටෙනිස් බෝලයක් වගේ නේද පුතේ මෙයාගේ මූණ එතකොට මෙයාගේ මේ තොප්පිය බලන්න මොකක් වගේද ආ මේක පාවිච්චි කරලා පැත්තක දාපු බැඩ්මින්ටන් ගහන ෂැටල් කොක් එකක් බලන්න මේක උඩ මොන වගේද කියලා පෝන් එකක් වගේ නේද හොඳට බැලුවද මේ යාළුවා දිහා ආ අපි මෙයාට නමක් දාමු රොබෝ බබා කියලා නේද අපි මෙයාට රොබෝ බබා කියමු හරියට නිකන් රොබෝ කෙනෙක් වගේ නේද චුට්ටකට ටීචර් මෙයාව පැත්තකින් තියන්න දැන් බලන්න මේක දිහා මේ මොකද්ද ඔව් පුතාලට බැලු බැල්මට පේනවා කෝච්චියක් කියලා හැබැයි බලන්න මේ කෝච්චිය හදලා තියෙන්නේ කොහමද කියලා ආ මේ කෝච්චි පෙට්ටි දිහා පොඩ්ඩක් බලන්න දිග පෙට්ටි තියෙනවා නේද පුතේ දිග පෙට්ටි තුනක් විතර තියෙනවා එතකොට මේ කෝච්චියේ මූණ දිහා බලන්න මේ මෙතන ආ හරියට නිකන් බෝල් එක භාගයක් වගේ ඒ වගේ දෙකක් තියෙනවා මෙතන ආපුතේ ටින් එකක් වගේ එකක් තියෙනවා නේද හොඳට බලන්න ආ මේ බලන්න බෝලයක් දෙකට කපපු භාගයක් වගේ මේ මෙතන ටින් එකක් මේ දිග පෙට්ටි තියෙනවා අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඝන වස්තු ගැන මොනවාද ඝන වස්තු ගැන මං පුතාලට ඝන වස්තු ගැන කියවෙන ලස්සනම ලස්සන සින්දුවක් හැදුවා බලන්න මේ සින්දුව ලස්සනද කියලා ටීචෝ ඔයගලන්ට හදපු සින්දුව ලස්සනයිද කියලා ඝනකය නම් ධාතු කැටි හොඳට අහන් ඉන්න පුතේ කියන එක ඝනකය නම් ධාතු කැටි ඝනකාභය ගඩොල් කැටි සිලින්ඩරේ ටින් එක වේ ගෝලය නම් බෝලය වේ අර්ධගෝල පොල් බෑයයි හේතුව නම් කිරිගොට්ටයි මේ ඔක්කොම ඝන වස්තුයි එහෙනම් අපි කියමුද ඔක්කොම නැවත ආ අපි කියමුද ඔක්කොම නැවත ඝනකය ඝනකාභය සිලින්ඩරය ගෝලය අර්ධගෝලය හේතුව දැන් අපි බලමුද මේව එකින් එක හරි මම මගේ පුතාලට ඉස්සෙල්ලම ඝනකය පෙන්වන්න මේ බලන්න ඝනකය කැටයක් වගේ නේද පුතේ මේක හරියට කැටයක් වගේ මේකට කියනවා අපි
ගණකය කියලා නේද උතාල ළඟ මේ වගේ හැඩේ සෙල්ලම් කරන සෙල්ලම් බඩුත් ඇති ඉදිරියට පාඩමේදී ටීචර්ව ටිකින් ටික කියලා දෙන්න බලන්න මේක හරියට නිකන් කැටයක් වගේ නේද පුතේ මේ බලන්න අතින් හොඳට අල්ලලා බලන්න බැලුවාම මොනවා වගේද කැටයක් වගේ මගේ පුතාලත් අම්මටයි තාත්තටයි කියලා මේ කැලිවලේ ඝන වස්තු පට්ටලයක් හදාගන්න ආ එහෙම නැත්නම් කඩවල වල ගන්නත් තියෙනවා හැබැයි ඊට වඩා හොඳයි ගෙදර අම්මට හරි තාත්තට කියලා මේව හදාගන්න පුළුවන් මේ කැලි ටිකක් එකතු කරගෙන හදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා මේ මේකට කියනවා ඝනකය කියලා මේක කැටයක් වගේ හතරස් කැටයක් වගේ මේ අත ගාලා බැලුවාම කැටයක් ඊළඟට බලමු අපි ඝනකාභය මේ බලන්න මේ මොකද්ද මේකට කියනවා ඝනකාභය කියලා මේක මේකත් පුතේ දිග පෙට්ටියක් වගේ නේද දිග පෙට්ටියක් මේකට කියනවා ඝනකාභය එකක් හොඳට මෙහෙම අතින් අල්ලලා බලන්න ඕනේ ඝනකාභය ඊළඟට මේක බලන්න මේක නම් දැක්ක පමාවට පුතාලට මතක් වෙනවා මොකක් වගේද කියලා නේ ටින් එකක් වගේ නේද පුතේ ආ කුස්සිය ඕන තරම් ඇති මේ වගේ හැඩේ ඒවා මේකට අපි මොකක් කියලාද කියන්නේ සිලින්ඩරය මොකද්ද සිලින්ඩරය කොහොම බලන්න මාත් එක හැමෝම කියන්න හැමෝම ටීච කියන එක කියන්න ඕනේ සිලින්ඩරය මොකද්ද පුතේ සිලින්ඩරය තව මොකක්ද අපිට තියෙන්නේ මේ මොකද්ද බලන්න මේකට කියනවා ගෝලය කියලා මේ බලන්න හරියට නිකන් ගෝලයක් වගේ මේ හොඳට අතගාලා බලන්න ගෝලය මේ ගෝලය මොකද්ද මේකට කියන්නේ ගෝලය මේ ගෝලෙ හොඳට අතගාලා බලන්න ගෝලයක් වගේ ගෝලය ඊළඟට මේ බලන්න මේ ගෝලකින් භාගයක් ගෝලකින් භාගයක් ඒකට කියනවා මොකද්ද අර්ධ ගෝලය කියලා මොකද්ද පුතේ අර්ධ ගෝලය මේ ගෝලෙන් භාගයට කියනවා අර්ධ ගෝලය කියලා අපිට තව එක ඝන වස්තුවක් තියෙනවා බලන්න මේක මොකද්ද කියලා මේකට කියනවා මොකක් කියලාද හේතුව කියලා මොකක් කියලාද පුතේ හේතුව මේ බලන්න හරියට නිකන් ෆෝන් එකක් වගේ පුතාලට මේක දැක්කම මොකද මතක් වෙන්නේ කන එකක් වගේ කන జాතියක් මතක් වෙන්නේ අපි නිකන් මෙහෙම අල්ලන් කන්නේ ඉතල කනවනේ අපි කොහම හරි ඉතල කන්නේ නිකන් මොකද මතක් වෙන්නේ මේක දැක්කම ඕ අයිස්ක්‍රීම් කෝන් එක මතක් වෙනවා නේ ටක් ගාලා ආ මේක කෝන් එකක් මේක කෝන් එකක් වගේ හැටි මේකට අපි කියනවා මොකක් කියලාද ආ කේතුව කියලා මේ මෙතන චූටි චුඩක් තියෙනවා මෙහෙ රවුම් මේ හොඳට අල්ලලා බැලුවාම අතර දැනෙනවා කේතුව මොකද්ද පුතේ කේතුව ඔන්න දැන් ටීචර් නැවතත් එකින් එකට ඝන වස්තු ටික පෙන්නනවා ඝනකය මුලින්ම ඝනකය ඊළඟට මොකද්ද ඝනකාභය මොකද්ද පුතේ ඝනකාභය සිලින්ඩරය මොකද්ද සිලින්ඩරය ගෝලය මොකද්ද ගෝලය ගෝලය මේ මොකද්ද අර්ධ ගෝලය අර්ධ ගෝලය ඊළඟට කේතුව මොකද්ද මේ කේතුව අර මං කලින් ඕලන්ට පෙන්නුව නේද ලස්සනම ලස්සන අත්තඩ දෙක දැන් බලන්න මේකේ ඒ වගේ හැඩතල තියෙනවද කියලා ඝන වස්තු තියෙනවද කියලා ඒ වගේ හැඩේ හැඩේ තියෙන ඝන වස්තු තියෙනවද බලන්න බලන්න මේක පුතාලට පේනවා දිග හැඩේ කොටුවක් නේද කුංචි කාලේ අපි මේකට නර්සරි පන්තියේදී කිව්වා දිග කොටුව කියලා දිග කොටුව කොටුව එහෙම කියලා නම් කරානේ හැඩතල දැන් මේ ඝන වස්තු මේ මේක නිකන් ඝන කාභය වගේ නේද පුතේ බලන්න මෙන්න මේකේ හැඩේ එනවා නේද කියලා චුට්ටක් මෙන්න මේ ඝනකාභයේ හැඩේ මෙන්න මේකේ තියෙනවා නේද බලන්න මේ ඝනකාභයේ හැඩයක් තියෙනවා තව බලන්න මෙන්න මේ හැඩේ මොකක් හරි තියෙනවද කියලා මෙන්න මේ ಜಾති එක
ඔව් මේ જાති එකක් මෙන්න මේ જાති එකක් තියෙනවා මෙන්න මෙතන මෙන්න මේ දුම් කවුලුව කෝච්චියේ දුම් දුම්බඩේ ඒක නිකන් ටින් එකක් වගේ නේ සිලින්ඩරයක් මේකේ නම මොකද්ද මේ ඝන වස්තුවේ නම සිලින්ඩරේ මෙන්න මේ හැඩේ එකක් මෙතන තියෙනවා තව බලන්න මේ හැඩේ මොකක් හරි තියෙනවද කියලා මේකට අපි කිව්වා අර්ධගෝලය කියලා බලන්න අර්ධගෝලයක් තියෙනවද කියලා ඔව් අර්ධගෝලයේ කෑලි දෙකක් මෙතන තියෙනවා නේද පුතේ රවුම් භාග කෑලි දෙකක් තියෙනවා රවුම් භාග කෑලි දෙකක් තියෙනවා අර්ධගෝල කෑලි දෙකක් තියෙනවා එතකොට මේ කෝච්චියේ කෝච්චිය හදලා තියෙන්නේ ඝන වස්තු කිහිපයක් එකතු වෙලා මොනවාද ටීචර් නැවත කියන්න බලන්න මොනවාද තියෙන්නේ කියලා ඝනකාභයේ අරගෙන කෝච්චි පෙට්ටි ටික හදලා තියෙනවා සිලින්ඩරේ අරන් දුම් කවුළු අරන් හදලා තියෙනවා ඒ වගේම කෝච්චියේ මුහුණට අර්ධගෝල කෑලි දෙකකුත් එකතු කරලා තියෙනවා අන්න එහෙම කෑලි කෑලි එකතු කරලා තමයි කෝච්චිය හදලා තියෙන්නේ අපි බලමු ඊළඟට මම ඔයගලන්ට දෙන්නකෝ යාළුවා ඒකෙත් තියෙනවා ඔයගලන්ට මම කියලා දුන්න ඝන වස්තු මොන මොනවද තියෙන්නේ කියලා බලන්න මේක මේක නිකන් මොකක් වගේද හා මොකක් වගේද පුතේ ඔව් සිලින්ඩරය මොකද්ද සිලින්ඩරය මෙන්න මේ ඝන වස්තුව සිලින්ඩරේ හැඩේ කකුල් දෙකට අරන් තියෙනවා තව බඩ බඩ නිකන් මෙන්න මේ හැඩේ නේද හා මෙන්න මේ වගේ ඝන වස්තුවක් වගේ නේද පේන්නේ මේක මොකද්ද ඝනකය ඝනකයේ හැඩේට බඩ අරන් තියෙනවා අත් දෙක බලන්න බලන්න මේ අත් දෙක අත් දෙක බලන්න අත් දෙක ඔව් අත් දෙක හරියට ඝනකාභය වගේ නේද හා ඝනකාභය වගේ එතකොට මෙන්න මේ මූණ ගෝලයක් වගේ මූණ ගෝලයේ වගේ එතකොට මේ බොනික්කගේ මේ රොබෝ බබාගේ ඔළුව බලන්න ඔළුව හේතුක හැඩයක් වෙනව නේද ආ මේ ඔළුව හේතුක හැඩයක් වෙනවා එතකොට මේ උඩ අර්ධගෝලයක හැඩයක් වෙනවා තොප්පිය උඩ මෙන්න මෙහෙම අර්ධගෝලයේ හැඩයක් තියෙනවා දැන් පුතාලට පැහැදිලි නේද මේ ඝන වස්තු යොදාගෙන ලස්සන අපිට නිර්මාණ කරන්න පුළුවන් ආ හරි දැන් අපි ඊළඟට දැන් මයි පුතාලට මතකයිනේ ඝන වස්තු ටික අපි නැවත අර සින්දුවේ ඝන වස්තු ටික මතක් කරගමු මොකද්ද ඝනකය නම් ධාතු කැටි ඝනකාභය ගඩොල් කැටි සිලින්ඩරේ ටින් එක වේ ගෝලය නම් බෝලය වේ අර්ධගෝල පොල් බෑයයි හේතුව නම් කිරිගොට්ටයි මේ ඔක්කොම ඝන වස්තුයි එහෙනම් අපි කියමුද බලන්න ඔක්කොම නැවත ආ ඕ ඝනකය ඝනකාභය සිලින්ඩරය ගෝලය අර්ධගෝලය හේතුව හරි දැන් බලමු මේවා අපි කොහොමද ලියන්නේ කියලා මේ බලන්න මම මේකේ ඝනකයට උදාහරණ අලවලා තියෙනවා දැක්කද මගේ පුතාලට ආ මේ බලන්න අපිට ඝනකයට ගන්න පුළුවන් උදාහරණක් අලවලා තියෙනවා බලන්න ඝනකය ලියන හැටි නිවැරදිව ඝනකය ලියන්න ඕන මේ බලන්න ඝනකය ලියලා තියෙන විදිය ග න ක ය ඝනකය බලන්න මොඩරට බලන්න ඝනකය ලියන විදිය ආ දැක්කද ඒවට උදාහරණක් මේකේ අලවලා තියෙනවා පේනව නේද මගේ පුතේ හරි එහෙමනම් ඊළඟට බලමු ඝනකාභය
මෙන්න බලන්න ධනකාපය කොහොමද ලියන්නේ කියලා ග න ක බ ය මේ ග ලියනකොට මහ ප්‍රාණ ග මහ ප්‍රාණ බ මේ පේනවද නිවැරදිව අකුරු ලියන්න ඕනේ ධනකය ධනකාපය මේක මොකද්ද ධනකාපය ඒකට උදාහරණ ඉච්ඡාලවලා තියෙනවා හොඳට බලන්න බලන්න කොහොමද සිලින්ඩරේ ලියන්නේ කියලා C L I N D E R Y සිලින්ඩරය ඒකටත් උදාහරණ කිහිපයක්ම අලවලා තියෙනවා පේනව නේද මගේ පුතාලට හරි ඊගාවට බලන්න ගෝලය බලන්න ගෝලයට උදාහරණ කොහොමද ගෝලය කියලා තියෙන්නේ ඉස්පිලි පාපිලි කල්කිරිලි ඒවා ඔක්කොම තියෙනකොට දාන්න ඕනේ මේකේ මොනවද තියෙන්නේ ආ කොම්බුව තියෙනවා කල්කිරිල්ල තියෙනවා ආ ඇලපිල්ල තියෙනවා ඒව නිවැරදිව යොදන්න ඕනේ එහෙම නැතුව වචනේ හරියට ලියවෙන්නේ නැහැ පුතේ අකුරු නිවැරදිව අපි ලියන්න ඕනේ ගෝලය ගෝලයට උදාහරණක් අලවලා තියෙනවා ඊට පස්සේ බලන්න මේ මොකද්ද කියලා හේතුව ඒකේ කොම්බුවයි හල්කිරෙල්ලකුත් තියෙනවා තයන්නට මේ බලන්න පාපිල්ල යොදලා තියලා තියෙන්නේ හේතුව ඒකටත් උදාහරණ කීපයක්ම තීචාලවලා තියෙනවා මගේ පුතාලට පැහැදිලි නේද දැන් මම පුතාලට සූටි දෙයක් කියනවා මගේ පුතාලා වටයක් දුවලා ඒ ඇතුලේ තියෙන ඒවා අවට වට පිටාවේ තියෙන ඒවා දැන් මේ තීච කියලා දුන්න ඝන වස්තු වලට උදාහරණ මොන මොන හරි බඩු ටිකක් හොයාගෙන එන්න ආ මොනවාද අම්මා කුස්සියට ගිහලා අම්මගෙන් අහලා ඒවත් කුස්සිය බඩුත් තියෙනවා කුස්සිය මොන මොන හරි අවට වට පිටාවේ විතර බැලුවාම කුස්සියනොත් බඩු ටිකක් හොයාගන්න පුළුවන් ගේ ඇතුලේ එහෙට මෙහෙට ඇවිදලා සෙල්ලම් බඩු පෙට්ටියනොත් මොන හරි ටිකක් හොයාගෙන එන්න පුළුවන් බලලා හොයාගෙන එකතු කරගෙන එන්න බලන්න ටක් ගාලා ටීචර් ටක් ගාලා ගිහිල්ලා බඩු ටිකක් එකතු කරගෙන එනවා හරි මං හිතනවා මගේ පුතාලා හැමෝම එකතු කරගෙන ආවා කියලා අපි මේකෙන් එකට බලමු පුතාලා මං අර ඉස්සෙල්ලා කියලා දුන්නා වගේ ගණකයට පුතාලගේ සෙල්ලම් බඩු පෙට්ටිය මොකද්ද හම්බුනේ ආ පුතේ ගණකයට ගන්න පුළුවන් උදාහරණයක් මොකද්ද හම්බුනේ සෙල්ලම් බඩු පෙට්ටියේ පුතාලා දන්නවද ලුඩු සෙල්ලම් කරද්දි ස්නේකන් ලෙඩ සෙල්ලම් කරද්දි මොකද්ද අපි ටක 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 ගාලා හොල්ලන්නේ පොප්පෙට දාලා ඕ හරියටම හරි ධාතු කැටය අපිට ගන්න පුළුවන් ඝනකය කියන ඝන වස්තුවට උදාහරණයක් වශයෙන් ධාතු කැටය ගන්න පුළුවන් මොකද්ද පුතේ ඝනකයට උදාහරණයකට ධාතු කැටය ගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි පෙට්ටි කාඩ්බෝඩ් පෙට්ටිත් මෙන්න මේ හැඩේ සමහර ඒවා තියෙනවා ඒ වගේම තව තියෙනවා අර පාට පාට කෑලි අතේ අර මෙන්න මෙහෙම මෙහෙම කරක කරක පුතාලා හදන්නේ ඒ වගේ පාට පාට කැටයක් තියෙනව නේද මෙන්න මේ જાති කියුබික් කැටය කියලා කියන්නේ පුතේකට බලන්න මේ පාට පාට කැටයක් තියෙනව නේද එකක් ගන්න පුළුවන් පෙට්ටි කාඩ්බෝඩ් පෙට්ටි ධාතු කැට ඒ වගේ දේවල් අපිට සෙල්ලම් බඩු පෙට්ටියේ තෑගි පෙට්ටි ලස්සන රැපින් කරපු තෑගි පෙට්ටි උනත් අපිට ඒ හැඩයට ගන්න තියෙනවා එතකොට ඝනකයට උදාහරණ විදියට අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් තමයි මේ ධාතු කැටය හරි ඊළඟට ඝනකාපයට මොනවද පුතාලට හම්බුනේ බලන්න බලන්න මොනවද හම්බුනේ මෙන්න මේකට කියලා ඒකට නම් ගොඩාක් જાති තියනවා නේද පුතේ බලන්න ටීචර්ට හම්බුණා මොකද්ද බලන්න ටීචර්ට හම්බුනේ කියලා මෙන්න මේක කුස්සිය තිබිලා හම්බුණා ඇස්ට්‍රා බටර් කප් එක නේද පුතේ මේ ඝනකයට උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් මේ ඇස්ට්‍රා කප් එක තව මොනවද හම්බුනේ බලමු
තව මොනවද තියෙන්නේ බලමු. මේ සබම් සබම් පෙට්ටි ඒකත් ගන්න පුළුවන් ඝනකාභයට උදාහරණයක් ලෙස. තව මේ ඕඩික්ලෝන් බෝතලයක පෙට්ටියකුත් ගන්න පුළුවන් ඝනකාභයේ උදාහරණයකට. තව කිරිපිටි පැකට් එක මේ පැකට් එකේ පෙට්ටිය මේ ඒකත් ඝනකාභයේට උදාහරණයකට ගන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙනවා නේ පුතේ. තව තියෙනවා හොඳටම මතක හිටින එකක්. ගඩොල ගඩොල් කැටේ. අර දුඹුරු පාට ගඩොල් කැටේ ගෙවල් හදන්න හැම ගන්නෙ. ඒකත් ඝනකාභයට උදාහරණයක්. දැන් ටීචර් ඝනකාභයට ගොඩාක් උදාහරණ කිව්වා. කිරිපිටි පෙට්ටි, සබම් පෙට්ටි, ඇස්ට්‍රා පෙට්ටි, ඒ වගේ ගොඩාක් කාඩ්බෝඩ් පෙට්ටි ඝනකාභයට උදාහරණ ලෙස ගන්න පුළුවන්. अरे टीचर के कोच्चे कोच्चि पेट्टी वाले डरान थी इब्बे अन्ने ये बा इलाके डबे मुकाद्दे बाला हाँ अभी बाले मु सिलेंडर है डे मुनादे हम बुने पुताल अटे पट पिटावे आ टीचर टे हम बुना मेन्ने में टीन ने का मैं कस्टर्ड टीन ने का पुटीन टीन ने का मैं कर सिलेंडर है डे उदाहरण या फिर ये डे गाना पुलवां पुते मैं बाला තව මොනවාද මේ තව ටින් එකක් තියෙනවා ඒකත් සිලින්ඩරේ හැඩේ මේ බලන්න ඒකත් සිලින්ඩරේ හැඩේ ඊළඟට තව මොකද්ද තියෙන්නේ ක්‍රීම් බෝතල් එහෙම මේ බලන්න ක්‍රීම් බෝතල් ඒකත් පුළුවන් ක්‍රීම් බෝතලේ සිලින්ඩරේ හැඩේ තමයි තව මොනවාද ගන්න පුළුවන් දැන් ටීච පෙන්නවා පිටි ටින් එකක් කස්ටඩ් ටින් එකක් ක්‍රීම් බෝතලයක් මේ ඔක්කොම සිලින්ඩරේ හැඩේ නේද පුතේ හරි තව මොනවද මගේ පුතාලට හම්බුනේ තව මොනවද මගේ පුතාලට හම්බුනේ ආ පුතේ හරි දැන් ටීච පෙන්නන්නම් අර්ධ ගෝලයට උදාහරණ අර්ධගෝල මේ රවුම් භාගයක් නේ පුතේ මේ රවුම් භාගයක් කියන්නේ ගෝලික භාගයක් මෙන්න මේ බෝලේ භාගයක් තමයි අර්ධගෝලයක් කියන්නේ මේ බලන්න ගෝලේ භාගයක් අර්ධගෝලයක් මේ අර්ධගෝල භාගයේ අර්ධගෝලයට සමානකම් කියන ඝන වස්තුවට සමානකම් කියන උදාහරණ මොනවද පුතාලට හම්බුනේ ආ මොකක්ද හම්බුනේ කියන්න බලන්න දෙහි ගැඩියක් අම්මා කපලා තිබ්බහම මේ බලන්න භාගයක් නේද? ඒක අර්ධගෝලයක් වගේ නේද? ආ පුතේ ඒක අර්ධගෝලයක් වගේ. මේ බලන්න. අර්ධගෝලේ භාගෙට මේ බලන්න. දෙහි බෑයක් මේ බලන්න සමානයි නේද ඒක? තව එකක් තියෙනවා. පොල් බෑය. පොල් ගෙඩිය දෙකට පළලා භාගෙ ඒකත් අර්ධගෝලයක් වගේ. මේ නේද? පොල් බෑයක් අර්ධගෝලයට ගන්න පුළුවන්. හරි අපි ඊළඟට බලමු ගෝලෙට මොනාද පුතාලට හම්බෙච්ච උදාහරණ කියලා මොනාද පුතාලගේ සෙල්ලම් බඩ පෙට්ටියෙන් හම්බුනේ මේ මොකද්ද ඕ ගෝලයක් මොකද්ද පුතේ ගෝලයක් පුතාලට හම්බුණා ගෝලයක් මෙන්න මේ බලන්න ගෝලෙට සමානකම් කියනවා ගෝලය ටෙනිස් බෝලේ ඒකත් ගන්න පුළුවන් නේද පුතේ ටෙනිස් බෝලේ බබාලා ක්‍රිකට් ගහන්න ගන්නෙ ඒකත් ගෝලයක් වගේ තව මේ බලන්න ඉස්කෝලේ මේක තියනවා දැකලත් ඇති මේ බාස්කට් බෝල් එක මේ ඒකත් ගෝලෙට සමානයි නේද පුතේ ගෝලය කියන ඝන වස්තුවට මේ බලන්න හොඳට අත ගෑවහම මේ ෂෝක් නේද ඒකත් ගෝලයක් තව මොනවාද හේතුවට ඊළඟට අපි හේතුව හේතුවට මොනවාද හම්බුනේ පුතාලට හේතුවට හම්බුනේ මොනවාද මම ඉස්සෙල්ලා මතක් කළේ රසම් රස කෑමක් මෙන්න මෙහෙම අල්ලගෙන කන්නත් පුළුවන් මොකද්ද ඕ අපිට ගන්න පුළුවන් අයිස්ක්‍රීම් කෝන් එකක් නේද පුතේ අයිස්ක්‍රීම් කෝන් එක ගන්න පුළුවන් තව මොකද්ද බර්ත්ඩේ පාටි එකට මෙන්න මෙහෙම ඔලුවට දාන්නේ මොකද්ද මෙන්න මේක මේක ගන්න පුළුවන් නේද පාටි කැප් එකක් නේද පුතේ පාටි කැප් එකක් මෙන්න මේ හේතුව කියන ඝන වස්තුවට උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. දැන් පුතාලට අවට වටපිටාවෙන් හොයා ගන්න පුළුවන් ඒවත්
අපි බැලුවා නේද ධනවස්තු වලට සමානකම් කියන අවට වට පිටාවේ දේවලුත් පුතාලා හෙව්වා දැන් ඊළඟට මොනවද කරන්න ඕන පුතාලා පුතාලා මේ අපි අද මම කියලා දුන්න ධනවස්තු වලට සමානකම් කියන රූපාලවන්න ඕනේ පත්තර වලින් පින්තූර කොළ වලින් පොත් වලින් කපලා අම්මගෙනුත් තාත්තගෙනුත් උදව් අරගෙන මෙන්න මේ ඝන අද ටීච කියලා දුන්න ඝනවස්තු ඝනවස්තු කීයක් කියලා දුන්නද ආ කියමු බලන්න මොනවද කියලා ඝනකය ආ පුතේ මේ බලන්න ඝනකය ඝනකාභය සිලින්ඩරය හේතුව අර්ධගෝලය ඊළඟට ගෝලය නේ ඔය ඔක්කොටම සමානකම් කියන රූප හොයලා ඒවට උදාහරණ මේ බලන්න ටීචර් ඇඳලා තියෙනවා ඝනකයට උදාහරණ විදියට මේ මෙන්න අර මම කලින් කිව්වා වගේ මෙන්න මේ සෙල්ලම් බඩු පෙට්ටියේ තියෙන පාට කැටේ ඒක එතකොට මේ මොකද්ද ධාතු කැටේ නේද පුතේ ඒකත් අලවන්න පුළුවන් ධාතු කැටේ ඔගොල්ලෝ සෙල්ලම් කරන්න ගන්නෙ මේ විදියට නිවැරදිව ඝනකය කියලා ලියලා ඝන වස්තු වලට උදාහරණ අලවන්න ඕනේ පැහැදිලිද බලන්න ඝනකය කියලා ලියලා මහ ප්‍රාණ ගයන්න ලියන්නේ හොඳේ ඝනකය ලියනකොට ඒක ලියලා මෙන්න මේ විදියට උදාහරණ අලවන්න ඕනේ ඊට පස්සේ මේ බලන්න ඝනකාභය කියලා ලියලා මහ ප්‍රාණ ගයන්න මේ මහ ප්‍රාණ බයන්න නිවරදි වකුර ලියලා ඝනකාභයට උදාහරණක් අලවන්න ඕන ගෝලයට උදාහරණ පුතාල පින්තූර පත්තර වලින් හොයලා අලවන්න ඕනේ සිලින්ඩරයට මේ විදියට රූප කපලා අලවන්න ඕනේ අම්මගේ තාත්තගේ උදව් අරගෙන පුතාල මෙහෙම කරන්න ඕන කේතුව ඒකටත් උදාහරණ හොයලා අලවන්න ඕනේ අර්ථ ගෝලයට උදාහරණ හොයලා අලවන්න ඕනේ පුතේ ඒවා අලවලා ලස්සනට නම් ලියලා ටීචර්ට එවන්න ඕන බලන්න හැමදාම මට පාඩම් වල ටික එවනවා වගේම මේ ගණන් පාඩමේ පාඩම් වල ටිකත් ටීචර්ට බලන්න එවන්න ඕන ටීචර් හරි ආසයි ඔයාලගේ පාඩම් වල බලන්න ඒ වගේම තව දෙයක් කරන්න ඕන ටීචර් මේ පෙන්නවා වගේ ධන වස්තු ඔය ඉවත දාන විසිකරන ගොඩාක් දේවල් තියෙනනේ පුතේ අම්මගේ ක්‍රීම් බෝතල් ෂැම්පු බෝතල් එතකොට කාඩ්බෝඩ් පෙට්ටි බෙහෙත් බෝතල් බෙහෙත් මූඩි මේ බලන්න ටීචර් මේ බෙහෙත් මූඩියා මේ චූටි බෙහෙත් මූඩියක් තමයි නහයට අලවලා තියෙන්නේ. තොප්පියට පාවිච්චි කරලා ගෙවිලා ගිය කැටල් කොක් එකක්. මේ අත් දෙකට මේ බලන්න පුතේ බෙහෙත් ටියුබ් වල පෙට්ටි දෙකක්. මේක මැද ලොකු පෙට්ටියක්. මේකත් මේ ලොකු ෂැම්පු බෝතල්. අර කලින් ටීචර් පෙන්නවා වගේ ක්‍රීම් බෝතල් දෙකක් ඉස්සෙච්ච ක්‍රීම් බෝතල් දෙකක්. මෙන්න මේ වගේ ඉස්සෙච්ච ක්‍රීම් බෝතල් දෙකක්. ෂැම්පු බෝතල් දෙකක්. ඒ වගේ මේ සිලින්ඩරේ හැඩය දෙකක් තමයි කකුල් දෙකට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒව එකතු කරලා තමයි මේ සිලින්ඩරේ හැඩයට බෝතල් දෙකකුත් බඩට පෙට්ටියකුත් අත් දෙකට ඝනකාභය විදියට බෙහෙත් ටියුබ් එක පෙට්ටි දෙකකුත් ඔළුවට ප්ලාස්ටික් බෝතලයකුත් තොප්පියට පර්ණ ෂැටල් කොක් එකකුත් තමයි පාට කරලා ලස්සනට මේ හදලා තියෙන්නේ. ඝන වස්තු වලට උදාහරණ හොයාගෙන මෙන්න මෙහෙම ලස්සන නිර්මාණයක් කරා අපේ ගණන් පාඩමට. ඒ විදිහටම තමයි කෝච්චි හදලා තියෙන්නේ. කෝච්චියත් මේ ඇස්ට්‍රා බටර් කප් බටර් පෙට්ටි තියෙන පුතේ අර ලොකු බටර් පෙට්ටි වල කුංචි බටර් පෙට්ටිය. කුංචි බටර් පෙට්ටි ටිකක් එකතු කරගෙන තමයි ටීචර් මේ හදලා තියෙන්නේ. ඊට උඩිනුත් තියෙන්නේ කුංචි කුංචි කාඩ්බෝඩ්. මේකත් කුංචි ෂැම්පු බෝතලයක්. ඒ තියෙන්නේ ලස්සට තීන්ත ගාලා හදලා තියෙන්නේ. මේ බලන්න මේ දෙක මොකද්ද මේ අර්ධ ගෝලේ තරම් තියෙන්නේ කියලා ඒක පුතාලගේ ওই දත් බුරුසු තියෙන්නේ දත් මදින බ්‍රෂස් ඒවා දාලා තියෙන කේස් කුට්සිටි වලින් ගන්න තියෙනවා ඒවේ අර උඩ මූඩි කෑල්ල ඒ උඩ මූඩි කෑල්ලේ මේ මෙතන තියෙන කොක්ක
कपल अयन करीच मेहम अर्धगोल दिधियट मेतन हरिगसला मेन मे को निर्माण मे ओम किसान देवाल पुते सिखर देवाल वलिन तमाय कोचे हदवे खलिंग पेन्नपू प्रभो बाबा पेन्नुए එතකොට ඔය වගේ නිර්මාණයක් පුතාලටත් කරන්න පුළුවන් ඝන වස්තු උපයෝගී කරගෙන. ඒ කියන්නේ ඝන වස්තු වලට උදාහරණ ඔය කාඩ්බෝඩ් පෙට්ටි ඒ වගේ දේවල් පිට කලින් කිව්වා වගේ බෝතල් ඒ වගේ දේවල් උපයෝගී කරගෙන ඝන වස්තු කැට ටික කොම එකතු කරලා බඩු මුට්ටු ටික හරි ගස්සගෙන අපි ලස්සනම ලස්සන නිර්මාණයක් හදන්න පුළුවන්. ටීචර්ස් හැදුවා වගේ රොබෝ බබාවයි කෝච්චියයි වගේ මොන හරි එකක් පුතාලට හදන්න. මම අර කලින් කිව්වා වගේ ඝන වස්තු වලට උදාහරණ රූප පත්‍ර වලින් කපලා ඒවත් කලවලා මට පුතාලා මේ පාඩම් වල ටික එවන්න ඕන. අපේ සාහි Facebook පිටුවට තමයි ටීචර් ගන්නකෝ පාඩම් වල ටික ඔක්කොම එවන්න ඕන. මං හරි ආසාවෙන් බලන් ඉන්නවා මගේ පුතාලා මට මේ පාඩම් වල ටික ඉක්මනට කරලා දායි කියලා. එහෙනම් මගේ පුතේ තවත් දවසක ලස්සනම ලස්සන පාඩමක් අරන් එනකම් ඔබල හැමෝටම තෙරුවන් සරණයි.